මම සෑහෙන වෙලානේ මෙතෙන්ට ඇවිල්ලා. අයි මොකද බස්සල සෙනගද? නැතු ඉතින් අයියෝ දන්නේ නැද්ද? මං හිතුවේ මේ ඔය ඇයි කියලා. හරි හරි මං එන්න තමයි හිටියේ. මේ මෙතෙන්ට එද්දි පොඩ්ඩක් පරක් වුණානේ. ඒකින් තමයි මම මෙතනම හිටියේ. ඒක නිතින්. දැන් අම්මා දවසක් කිව්වද? කිව්වා. දැන් එහෙනම් ඉතින් මං දැන් ඊයේ රෑ මැසේජ් කරලා ඇහුවානේ. හා? දැන් ඔය රිප්ලයි එකක් දුන්නේ නැහැ නේ. දසුන් ඒ දේවල් නේ මැසේජ් වලින් කතා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒව හම්බෙලා කතා කරන්න ඕනේ. ආ හා හා හා. දැන් මේ ඔයත් පටන් ගත්තද අපේ තාත්තා වගේ වෙන ලොකු සීන් දෙන්න? අනේ මේ දසුන්. ඒව වැදගත් දේවල්. හරිද? ඒව එහෙමනම් ඒ විදිහට වෙන්න ඕනේ. ඒව හම්බෙලා තමයි කතා කරන්න ඕනේ. හරි නේද? වැදගත් දේ දෙක කියන්න උබාන. කවද්ද? 15. මේ මාසෙ? ඔව් ඉතින්. ඇයි? ඉතින් තව සති දෙකයිනේ තියෙන්නේ. අනේ මේ දසුන්. ඔයාට පිස්සුදනේ. මට මේ ඒකත් කල් වැඩි. මං හිතුවේ මේ සතියේ දවසක ඕක දාගනී කියලා. කොහෙද ඉතින් අපේ අම්මට අර කළු පුංචි කළු බාප්පයි ගෙන්න ගන්න ඕනේ. මේ මනමාලෙ වෙහෙම ලේසියෙන් පෙන්වන්න බැයිද? දැන් එතකොට ඔයාලගේ අම්මත් පටන් ගත්තද? අනේ මන් දන්නේ. ඔයා පොඩ්ඩක් අපේ අම්මට කියන්නකෝ. අනිත් එක ඔයාලට කොහොමද කතා කරනවා කිව්ව ඔයාලා එන වෙලාව අහගන්න. උදේද නැත්නම් දවල්ද කියලා. දැන් ඔයාලා දවල් එනවා නම් කැම මේසයක් ලෑස්ති කරනවලු. ඔයාලා උදේ එනවා නම් තේ මේසයක් ලෑස්ති කරනවා කිව්වා. කොහොම වුණත් ඉතින් ඔයාලා කීයට ආවත් තේ මේසයක් කොහොමද තමයි ලෑස්ති කරනවා කිව්වා. ඔය එතනට තියෙන ඔය කොකිස් එහෙම කොච්චරක්ද ඕනේ කියලා බලා ගන්න ඕනේ. ඉතින් ඒව ගැනත් බලන්න කිව්වා. තව මට කිව්වා ඔස්සරියක් ගැනත් බලන්න කියලා. ඔය වගේ එක එක තව ගොඩක් දේවල් කිව්වානේ. ඒ කියන්නේ ඉතින් මේ බඳිනවා කියන එකත් මං හිතපු තරම් ලේසි නෑනේ. ඔයාට පිස්සු දනේ එහෙම ලේසි නෑ. ඒක හරි අමාරුයි. අනිත් එක මේ දේවල් ඉතින් දෙමව්පියන්ට ඕන විදිහටත් වෙන්න ඕනේ. ඒක යාළගෙත් වැඩන්නේ දසුන්. අනිත් එක ඔයා දන්නවනේ. අපේ අම්මා පොඩි කාලේ ඉඳන් මාව කොච්චර මරණද බලාගත්තේ කියලා. තාත්තත් නැතුව එයා තනියෙන්ම. අනිත් එක අම්මා කිව්වා නංගිටයි මලිටයි පේන්න ගොඩක් ලස්සන්ට හොඳට මේ වෙඩින් එක ගන්න ඕනේ කියලා. මට ඒකට මුකුත්ම කියන්න බෑ දසුන්. නෑ නෑ මුකුත් කියන්න ඕනේ නෑ. අපි ලස්සන කරමු මේ වැඩේ. හැබැයි ඉතින් මම ගානකුත් කියලා දැන් වෙයි. අපිට කොහෙන් හරි ලෝන් එකකුත් බලන්න වෙයි. ඒක ඉතින් මම ඔෆිස් එකෙන් වුණත් ලෝන් එකක් මට ගන්න පුළුවා. ආහා මේ ඔයාගේ ඔෆිස් එකෙන් ලෝන් ඕනේ නෑ. පොඩ්ඩක් ඉන්න කොහොම බලමු. දැන් මට තව ජිංගල් දෙයක් තුනක් කාවොත් වැඩේ ගොඩ. අනේ හැමනොත් නම් කොච්චර දෙයක් දසුන් නේද? හරි යංකෝ අපි ගෙදර ගිහිල්ලා ඒක ගැන කතා කරමු. කෝල් එකකුත් ආවා බලමු. Thank you.
hari. Tua, kita tekam eli besar eh? Eli bahin tapi hanya itu nih, ada luka mah? Bodi bodi brush nanti kaku na. Ewa ini mau bener kang, kita bela hidia, hecerai. Atul? Emang tua? Kau mau titip wasit desi? Mending ini emang tua. Matran pas nenek. Balan lu kumuntu bercinta. Seratam mula ramoro ke amat tuma. Hari hari ini gimana? Kian tapi hari itu badan nene. Api balamu, balamu. Puna balanda deh amat tuma. Puna balanda. Me mulu gamam badan. Me mulu gamam badan no me game ung biwe moro ke agi araku itu ramai kira. Hari itu kaya kasih bu bisnis sekat tama itu moro ke agi atel nanti ini, nih, ha? Mie mahatur gian nih, nanti jalan mana? Eh unat ya, metu mah, dan nang itu ngoya madrau ya udur, mie ganda na waling iwat karan nona kali, boy itu, ya metu tuh mah itu mulai katya gan neri, mie minisunang gian nih ting ya metu mah ata, orang komision nih nongki ya lah, mie candeta itu ting wiyadang karan nih Jawa ram kare oluli. Tua, ini pura ikut harian ne. Demet tua gitu tuh deh. Demet tua, kau rapi deh dengan aku pakai wal tiga. Lansia batte, kau kagak aku ada tuh nene. Muka tuh nene demet tua. Demet tua. Tua, anggiwi. Anggiu tondai. Apida yan? Eta kurus malah kita kerja tiang non. Apa yang ingin nak? Hari hari. Sedihlah nak tu mak. Hari hari hari. Tama mai bodi ni, ha? Lagu brushnya mana ni? Mee atau le? Mee 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 kati apa? Gaul pete pada kita ni tu, ha? Ma puluan dek kalau deh na. Sedihlah nak tu mak. Apa yang ingin nak? Mama maruin jiwa tu. Hari 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 hari. Wei Andi, jangan tu yang betulnya villa. Cuk, kira. Vim Liquid within rupiah 100 ithiriyak. Tiyena. Amma. Me welawa wana kaanu bihitiyai kiyala prashna visidanna ne. Wenting orang tu lede wenai ke fitrai. Siapa tu orang yang lede bela? Itu pas ayah ibu ayah dengan mana tani wenam? Tamu sih marah kata orang ni aja kan? Tamu sih repisu doi, ha? Macam mana kita pasang kodak keladi no? Tatah hiri bilang gue atlet lain no? Tamu sih repisu dah makan kanan itu kira kan? Kau mau dia manusia kanan? Orang tu mulut kanan baru ini, duka beri kamar. Ane ayah mi. Tapi sih kanne be, tapi bonna pulu. Mangu ada kian nama hitiye. Please,
යාළුවත් එක්ක එහෙම රස්ති අඩු ගහලා කන්න බොන වියදම් කළා ගෙදර තියෙන සල්ලි ටික නාස්ති කරන්න එපා. අපි මේ වෙලාවේ ලොකු ප්‍රශ්නෙක ඉන්නේ හරිද? මං බිවි දුකට. මාත් දුකෙන් ඉන්නේ. මාත් ඉතින් මගේ දුක නැති කරගන්න මොනව හරි කරන්න එපා. මෙයා බලන්නකෝ අම්මේ. කල්පන පුතා හිටියන අපිට මේ දේවල් මෙහෙම වෙන්නේ නැහැ. එහෙනම් දුවගෙන ඇවිල්ලා අපිව බේර ගන්නවා. අපිව විතර නෙමෙයි තාත්තවත් බේර ගන්නවා. එහෙම බැරි වුණා නම් එයා ඒගොල්ලන්ගේ ගෙදර ගිහලා අපිව නවත්ත ගන්නවා. අම්මේ මං හිතන්නේ මේ වෙලාවේ කල්පනල රට ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ මේ රටේ කොහේ හරි ඉන්නවා. ඒත් මේ වෙලාවේ මේ ප්‍රශ්නෙට අත දාන්න යාල කැමති නැහැ. ඒ නිසායි සද්ද නැතුව හැංගිලා ඉන්නේ. අනේ මේ අමුසේ දන්නේ නැති මොකෝ කියවන්න තියෙනවලෝ. නා මෙතන කියවන්න. කල්පනලට රටින් පිට වෙන තරම් දෙයක් වෙලා නැහැ. හැමදිකම් හම්බෙනවා, හැමදිකම් නැති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. කී දෙනෙක් හැමදිකම් හම්බෙලා නැතිලා තියෙනවද? හා? කී දෙනෙක් නැතිලා හම්බෙලා තියෙනවද? නා මෙතන දන්නා වගේ කියවන්න. කල්පනලට මොකක් හරි අවශ්‍යතාවයකට රට යන්න උවමනා වෙන්නේ නැති. ඒකින්ද උන් ගියා. දැන් තවුසේට කවුද කිව්වේ? ආ කල්පනා වල ලංකාවේ හැංගිලා ඉන්නවා කියලා ආ වෙන කවුද ඉති? අර තමුසේගේ මහී අයියා තමයි කියන්නේ නැත්තේ. උන්ට දැන් සතුටු ඇතිනේ. ආ කල්පනලටයි කලන මොරෝකලටයි ඔක්කොරම එකපාර කෙලුණා කියලා. අපි විනාශ වුණා කියලා නිතන් ඉන්නවා ඇත්තේ. මහී අර ගිහලා කියනවා කල්පනලාව එහෙම ලේසියෙන් විනාශ කරන්න පුළුවන් වුණාට මේ කලන මොරෝකෝ එහෙම ලේසියෙන් විනාශ කරන්න බෑ කියලා. උන් තාමත් ඉතින් ඉන්නව නම් බෑන් ගහලා අපිට වඩා ගේමක් දෙන්න ආ උන්ට කියනවා ඒක හීනයක් විතරයි කියලා. අයියා ඔගේ මල් සමයන් කතා ටික නවත්ත ගන්නවද? මෙච්චර දෙයක් වෙලා තියෙදිත් මෙයාගේ මේ පුරා ජේරුව. කල්පනා ලයික්මන්ට රටින් ඉඳලා එයිනේ. එතකොට පුළුවන් අපේ ප්‍රශ්න සේරම විසඳ ගන්න. තාත්තමට මේ වේදමට කියලා කාඩ් දෙක දුන්නා. ගෙදරට බඩු මුට්ටු ගේන්න නැත්ත ඕන. තාත්තා ඉදිති මේ හැමදේම කරේ තාත්තනේ පුතේ. මේ දිනුකම් මේ අම බය වෙන්න එපා අම්මේ. මං තාත්තත් එක්ක මාගට එහෙම ගිහිල්ලා තියෙනවනේ. මම දන්නවා එතන තියෙන දේවල් එහෙම. අනිත් එක මට පුළුවන් ගෙදරට අවශ්‍ය කරන හැමදේම මාකට ගිහිල්ලා අරන් එන්න. අම්මරත් ඉතින් වපුරුදු නෑනේ නේද? මම බලලා ඔක්කොම කරන්නම්කෝ. අනේ ඌ මගේ පුතේ. මට ඔය මාකට් ගාන ගිහිලායි බඩු ගන්න රස්තිය දුවෙලායි පුරුද්දක් නෑ. අනිත් එක ඉතින් මේ වෙලාවේ මට එහෙම කරන්න හිතකුත් නෑ. මේ අයියා මේ ඔය තාතේ කාඩ්ස් දෙකම ගත්තට කමක් නෑ. හැබැයි වාඩි බොන්නයි කනයි යාළුවෙක් පාටි දාන්නයි හැමදේටම ඕකේ වියදම් කරන් ලෑස්ති වෙන්න එපා. මේ වෙලාවේ අපි හරිම අමාරුවක වැටලා ඉන්නේ හරිද? අමුසේ කටවහගෙන ඉන්නකෝ. මම දන්නවා මේකෙන් මොනවද කරන්න ඕනි කියලා. හරිද? තමුසේ පාඩුවේ කටවහගෙන ඉන්නවාකෝ. දැන් මම තමයි මේකට ලොක්කා. හරි? දෙන නවතම වීවා බඩි පැකට්ටුවක් සමග ලාඕජි ග්‍රෑම් 50ක් නොමිලේ. කියන්නමනේ. ඔයා කොහෙද ඉන්නේ? ගෙදර ගියාද? ඔගෙන් කෝල් එකක්වත් මෙසේජ් එකක්වත් නැති හින්දා බලන් ඉඳලා ඉඳලා මම මේ ගත්තේ. යාමනේ. තාම මග අර මල ගෙදර පැත්තට ආව පොඩ්ඩක් ඔළුව දාලා යන්න කියලා. මොකද ප්‍රශ්නයක් එහෙම නැහැ නේ. සියට ඔක්කොම කියලා සියාව බලලා ෂර්ට් මාරු කරලා ඔක්කොම කරලා ආවේ මනේ. හරි. අනේ මහේ අයියේ මන් දන්නවා ඔයා එහෙම කරනවා කියලා.
අනේ මට සම්මාවෙන්න මහිය අයියේ. මට සම්මාවෙන්න. මං හින්දුවට හැම කරදරයක්ම අන්තිමට මගේ සීයාව බලා ගන්නත් උනා. අනේ මේ මැනිකේ පිස්සු කතා කියන්නේ නැතුව ඉන්න හරි. මේ වෙලාවේ සීයාව මම බලා ගන්න නැතුව වෙන කවුරු බලා ගන්නද? අනිත් එක මේ සීයා මොකද වාගේ විතරක් යන්නේ? මගෙත් සීයානේ. සීයාමට කොච්චර උදව් කරලා දිනවද? අනේ උනාට මහියගේ ඔගේ යාළුවෝ උනත් මොනව හිතනවත් දන්නේ නැහනේ. අනික එයාලටත් කරදරේ මේ ලෙඩෙක් බලා ගන්න උනාම හොස්පිටල් එකට ගිහිල්ලා. අර මේ අසෙනි උන් එහෙම මොකුත් හිතන්නේ නැහැ. උන් මේ හැමදේම කරන්නේ ඔයා වෙනුවෙන්. හරි ආසාවෙන් මේ හැමදේම කරන්නේ. ඒක නිසා ඒ ගැන වා හිතන්නවත් එපා. හරි. සුන්ලයි උදේ වෙනකන් සේව බලා ගෑ. උදේම මං යනවා. අනේ මහියා එයාලට බොහොම ස්තුතියි කියන්න. එයාලට පිං. එනිකේ. මහියා අයියේ මන්ට බයයි මහියා අයියේ. මන්ට හොඳටම බයයි. තාත්තත් නැතුව මට මේ ගෙදර ඉන්න බයයි. මියාන්න මැනිකේ. ජීවිතයේ සමහර කාලවල එනවා අපිට යන කරදර අපිට යන ප්‍රශ්න අපිටවත් හිතාගන්න බැරි වෙන. දැන් අම්මා දවසක් කිව්වා. කිව්වා. දැන් එහෙනම් ඉතින් ඒ දේවල් නේ මැසේජ් වලින් කතා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා හම්බෙලා කතා කරන්න ඕනේ. ඒ නරක කාලේ හරියට සීත කාලේ වගේ මැනිකේ. අපි මේ ප්‍රශ්නේ ඉවසන්න ඕනේ. අර පොත්වල එහෙම කියලා තියෙනවා. වසන්තය එනකන් ඉවසන්න. වසන්තය එනවා සත්තයි කියලා. අන්න ඒ වගේ මැනිකේ. තාත්තව අපිට ඉක්මනට රිලීස් කරගන්න පුළුවන් මේ මැනිකේ. තාත්තා රිලීස් වෙලා ආවට පස්සේ මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ. කාලා ඉන්න මැනිකේ. මොකද ඔයා වැටුනොත් මේ හැමදේම වැටෙනවා. මම ඒක ඔයාට හැමදාම කියවනේ. මං දන්නවා මහිය අයියේ. මං වැටෙන්නේ. ඔයා මං ළඟ ඉන්නකම් මං කවදාවත්ම වැටෙන්නේ නැහැ. මං ඔයාලඟ ඉන්නවා මැනිකේ. ඒක නෙමේ. හෙට උදේට අපි තාත්තා බලන්න යා. අනේ ඇත්තටම මං ඔයාලට කියන්න කොහොමද කියලා හිතා ගන්න බැරුව හිටියේ. අපි අම්මයි අයියේ. ඒත් එතකොට සීයා අපි සීයාවත් බලලා තාත්තාවත් බලන්න යම් මැනිකේ. ඔයා තාත්තාව බලන්න ඕනෙමයි. මොකද ඒක තාත්තට අහියා. ඔබගේ යහපත් ප්‍රාර්ථනාව අප සිරිපා පුදබිම කරා ගෙන යන්නෙමු. මම කිසිම බලයක් නැති ඇමති කෙනෙක්. මිනිස්සු මං කියන කිසිම දෙයක් ගණන් ගන්නෑ. එහෙමයි කියලා බෑ අංකල්. මම දන්නේ මෙච්චරයි. අපේ තාත්තාව ඉක්මනට එළියට ගන්න ඕනි. මොකක් හරි කරලා තාත්තාව එළියට ගන්න ඕනි. තාත්තා ඉන්න දෙන්න බෑනේ එහෙම. ඔයා කොහෙවත් යන්න එපා හරිද? මට බයයි. මං කොහෙන්ද ළමයි? නේ.